මිනිසාගේ ආරම්භක අවධියේ පටන් පැවතගෙන එන කලාව ග්‍රීක ඊජිප්තු ශිෂ්ටාචාරවලින් පසුව නව හැරවුම් ලක්ෂයක් කරා පියන ගන්නට විය. මනසෙහි මැවෙන විචිත්ත සංකල්පයන් තමන් භාවිත කළ කුමකට හෝ යොදා ගන්නට ආදී මානවයන් සමත් විය. එසේ මුල් අඩිතාලම තබන කලාව විසිවන සතවර්ෂයට පැමිණෙන විට නව මගකට යොමු වූයේ එකල බිහි වූ ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ විශිෂ්ට කලාකෘති නිසාවෙනි. මේ අතරින් ආසියානු චිත්‍ර ශිල්පීන් නූතනවාදී අදහස් පිළිබිඹු කරමින් කලඑළි බසින්නට විය. සම්ප්‍රදායිකත්වය හා සංස්කෘතිය කැටිකොට දරූ චින්තනවාදී අදහස් ඊට ඉවහල් වන්නට ඇතැයි සිතිය හැකිය. මේ අතරින් බිට්ටි නොමැති කෞතුකාගාරය ලෙස ලොව සුප්‍රකට වූ එම්.එෆ්. හුසේන් නැමති සිත්තරා ඉන්දීය ආභාෂය ලබමින් ලොව කැපී පෙනෙන්නට විය. ඔහු එකල බිහි වූ ලෝක ප්‍රකට කලාකරුවන් පිළිබඳව අධ්‍යයනය කරන්නට යෙදුණු අතර බොම්බායේ කලා අධ්‍යයන ආයතනයකින් කලාව පිළිබඳව මුල් අත්පොත් ලැබුවෙකු විය. චිත්‍ර කලාවේ අහුමුළු කරා පියමන් කළ එම්.එෆ්. හුසේන්ගේ 1990 වර්ෂවල කළ සිතුවම් තුළ ඉන්දීය හින්දු ජාතිකවාදී කණ්ඩායම්වල ආගමික පසුබිමට හිරිහැරයක් එල්ල වූ නිසා 1996 වර්ෂයේදී ඔහුගේ ප්‍රදර්ශන වෙනත් රටවල පවා තහනමට ලක් විය. සිතුවම් කලාව මෙන්ම පසුකාලීනව සිනමාව තුළ තම රංගන ප්‍රතිභාව තුළින්ද සිනමාපට අධ්‍යක්ෂණයෙන්ද ඔහු ලැබූ පරිචය විදහා දක්වන්නට වූ අතර ගජගාමිනී මුසිමදුර් ඩික්සිට් වැනි සිනමා කෘතීන් කරලියට ගෙන එන්නට වූයේ සිය ශ්‍රේෂ්ඨ කලා හැකියාවේ නිපුණත්වය ලොවට කියා පාමිනි. Not only a painter. Painter is just there. I think I like to be remembered as a man of Renaissance. බිත්ති නොමැති කෞතුකාගාරයක අභිමන් විනිබින් සිය ජීවිත තරණයෙහි ලැබූ අභියෝගාත්මක පසුබිම තුළ මිනිස් අධ්‍යාත්මය කැටයම් කරන්නට වූ හුසේන් ඔහුටම ආවේනික වූ නිර්මාණ පරිචිතය තුළ තැනූ සිතුවම් මෙන්ම සිනමාවද ලොවට මහඟු වූ උතුම් දායාදයක් ලෙස නොමකී පවතින්නකි. මෙවැනි අලුත් වීඩියෝ බැලීමට අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් සලකුණ ක්ලික් කර අලුත් වීඩියෝ දාපු ගමන් දැනගන්න. iFocus.lk